රෝමාතතුමනි මේ වන මොහොත වන විට ඇතිලාතින තත්වයකුමක්ද. ඇත්තටම මේ මොහොත වෙන විට පාලිමේන්තු අද කතානායකතුමා පක්ෂනායකන්ගේ ඉල්ලීම මත කැඳවීමක් කළා. ඒ අනුව පාලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හයෙන් පක්ෂ පහකම ගරු මන්ත්‍රීතුමාලා එතරට පැමිණිය. ඒවගේ පක්ෂ නායකව සිල් දෙනම් පැමිණිය. එහිදී පාලිමේන්තුවට යෝජනාවක් දෙනවා. ඒ පාලිමේන්තුවට ඒක නිල නොවන රැස්වීමක් වුණත් කතානායකතුමාගේ කැඳවීමක් වුණත් පාලිමේන්තුවේ සැසිය අවසන් කරලා තියෙන තත්ත්වය තුළ නීති විරෝධීව එහිදී යෝජනාවක් සම්මත වුණා. පාලිමේන්තු සැසිය කල් තිබීම නීති විරෝධී බවත් ඒ වගේම අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉන්න රයිල් ක්‍රමසිංහ මහතා ධූරයෙන් පහකිරීම සහ ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීම ඒවගේම කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම කියන ඒ සියලූම කාරණා බල රහිත නීති විරෝධී නියෝග බව පාලිමේන්තුවේ මන්ත්‍රීවරු 118 දිනේ සම්මත කළා. ඒවගේ විශේෂයෙන්ම යෝජනාවක් සම්මත කළා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා. අග්‍රාමාත්‍ය ධූරයට පත් කරමින් හා ප්‍රකාශ කරමින් ඊට අදාළව පත් කරන ලද සියලුම පත්කිරීම් ඔහුගේ ලේකම්වරු ඇතුළු සියලු පත්කිරීම් පාර්ලිමේන්තුව පිළිගන්න බව. මේන් ඉතාම පැහැදිලි වෙනවා ව්‍යවස්ථාවට අනුකූලව මහින්ද රාජපක්ෂ මහතාට එහි බහුතරය නොමැති බව. අපේ ව්‍යවස්ථාවට අනුව බහුතරය සහිත පුද්ගලයා තමයි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ. ඒ වගේම මේ සියලු සිදුවීම් ආරම්භ වෙච්ච ඔක්තෝබර් 25 වෙනිදා තිබිච්ච තත්ත්වය රටේ රාජ්‍යයන්ත්‍රයේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ තිබිච්ච තත්ත්වයට සමාන තත්ත්වයකට පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආපසු යාම තමයි අද සිද්ධ වුණේ. ඒ අනුව 26 වෙනිදා සිට ක්‍රියාත්මක වෙච්ච ඒ ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණේ ඒ වගේම මැර හමුදා ගෙනල්ලා පාවිච්චි කරපු ඒ රාජපක්ෂ ජුන්ටාවේ කුමන්ත්‍රණය පාර්ලිමේන්තු මන්ත්‍රීලා විසින් පරාජය කළ තියෙනවා. විශේෂයෙන්ම මුදලට මන්ත්‍රීවරු අරගෙන ආණ්ඩු හොලවන්න බැරි බව ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියනවා මේ නීති විරෝධී ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස වහාම ඉල්ලාස් වෙලා ගෙදර යා යුතුයි. ඔවුන් සම්පූර්ණ නීති විරෝධී පිරිස රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කාර්යකරුවන් හැටියට අපිට නම් කරන්න වෙනවා. ඒ වගේම පොලිස් ප්‍රතිවරයා ප්‍රමුඛ සියලුම රජයේ නිලධාරීන්ගේ මේ නීති විරෝධී ආණ්ඩුවේ නියෝග පිළි නොගන්නා ලෙස අපිට ඉල්ලන්න සිද්ධ වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ආරක්ෂක අංශවලට මධ්‍යස්ථව සිටීම ගැන. කිසිම ආකාරයකට සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා කිසිම ආකාරයකට මේ නීති විරෝධී ආණ්ඩුවේ නියෝග පිළිගන්න එපා කියලා. මොකද අනාගතයේ සියලු දෙනාට මේකට වග වෙන්න වෙයි. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හරින ජනාධිපතිට පුළුවන් කියලා මතයක් ප්‍රකාශ කරගෙන යනවා. එකත් සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවලියක්. එවැනි නීති විරෝධී කටයුත්තක් පාර්ලිමේන්තු මන්ත්‍රීලා කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ 3/2 බලයකට මිස වෙන අන් ක්‍රමයකට පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරන හැටියට අපි නිදහස් අපි විසින් ස්ථාපිත කරපු මැතිවරණ කොමිෂන් සභාවට සභාපතිතුමා බොහොම පැහැදිලි වෙලා සිටිනවා එවැනි මැතිවරණයක් පිළිනොගන්නා ලෙස. අපේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා එවැනි මැතිවරණයක් පිළිනොගන්නා ලෙස. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ නිසා වහාම නීති විරෝධී රාජපක්ෂ තමන්ගේ පදවිය අතහැරලා ගෙදර යා යුතුයි. මැර ජුන්ටාවන් කැඳවලා මැර බලය පාවිච්චි කරන ධන බලය පාවිච්චි කරන පාරිසෙල්ලම් දාලා කටවුට් ගහලා ජනාධිපතිලා බිහි කරන්න බෑ, අගමැතිලා බිහි කරන්න බෑ. අද පාර්ලිමේන්තුවෙන් ඔහුව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රතික්ෂේප වීම මත ඔහු පාර්ලිමේන්තු මතයට ගරු කරලා ඉවත් විය යුතුයි. ඒ වගේම ඔහුගේ ලේකම්වරයා ඇතුළු නීති විරෝධී පත්වීම් සියල්ලම අවලංගුයි අදින් පසු. ඒ නිසා ඒ සඳහා ක්‍රියා කළ යුතුයි කියලා අපි ඉල්ලයි. හරි.